ආයුබෝවන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි නැත්නම් SL Midtube YouTube channel එක හරහා සම්බන්ධ වෙන ඔයගොල්ලොම අපි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ගර්භණී සමයේ 28 වෙනි සතිය පිළිබඳව. අපි දෙක දිගටම එකතුලා ඉන්න මේ SL Midtube. දැන් ඔයගොල්ලෝ අවිල ඉන්නේ ගර්භණී සමයේ 28 වෙනි සතියට. මේ මොහොතේදී ඔයගොල්ලන්ගේ දරුවාගේ ප්‍රමාණය ගත්තොත් දිග ගත්තොත් සෙන්ටිමීටර 38ක් වගේ දිග වෙනවා. ඒ වගේම බර කිලෝග්‍රෑම් 1ක් වගේ ප්‍රමාණයක් බර වෙනවා. දරුවාගේ ප්‍රමාණය ගත්තොත් ආසන්න වශයෙන් විශාල සලාදකක හිස කොටස වගේ ප්‍රමාණයක් වෙනවා. ගර්භණී සමයේ සති 28යි කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ මොහොතේදී මාස 7ක ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී දරුවාට ඉක්ක වැටීම ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඉක්ක වැටීම සිදු වෙන්නේ දරුවාගේ මහා ප්‍රාචීර එහෙම නැත්නම් ඩයප්‍රම් එක තාමත් වර්ධනය වෙන අවස්ථාවේ පවතින නිසා. මේ ඉම්මැචුවර් ඩයප්‍රම් එක නිසා තමයි දරුවාට ඉක්ක වැටීම සිදු වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ මහා ප්‍රාචීර එහෙම නැත්නම් මේ ඩයප්‍රම් එක මගින් විශාල කාර්යභාරයක් සිදු කරනවා අපගේ ශ්වසනයේදී. ශ්වසනයේදී අපගේ උරස් කුහරයේ පීඩන වෙනස ඇති කරන්න විශාල වශයෙන්ම දායක වෙන්නේ මේ මහා ප්‍රාචීරය නැත්නම් මේ ඩයප්‍රම් එක මගින්. නමුත් මේ අවස්ථාවලින්ට දරුවාගේ මහා ප්‍රාචීරය නැත්නම් මේ ඩයප්‍රම් එක නිසියාකාරව වර්ධනය වෙලා නැති නිසා දරුවාට හුස්ම ඇතුළට සහ එළියට දමා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගර්භණී සමයේ 28 වෙනි සතිය වගේ කාලයකදී දරුවා ඉපදුනොත් මේ දරුවා බාහිර පරිසරයට පැමිණියට පස්සේ එයාගේ හුස්ම ඇතුළට සහ එළියට නිසියාකාරව දමා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ඩයප්‍රම් එක එහෙම නැත්නම් මේ මහා ප්‍රාචීරය තමත් නිසියාකාරව වර්ධනයලා නැති නිසා. සමහර දරුවන්ගේ දිනකට එක කිහිපවරක් වැටෙන්න පුළුවන්. ඇතැම් දරුවන්ගේ මේ විතර එක ඇති නොවේ තියෙනත් පුළුවන්. මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි මේ දරුවා සිහින දකින්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ අහලා ඇති අපගේ නිින්ද කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි REM sleep එකයි non REM sleep එකයි. මේ REM sleep එක නැත්තම් මේ rapid eye movement තියෙන pace එකේදී තමයි අප සිහින දකින්නේ. මේ නිින්දේ REM sleep කියලා කියන පාට් එකේදී තමයි අපිට සිහින පේන්නේ. ඒ වගේම මේ දරුවාටත් දරුවාගේ REM sleep කියන පාට් එකේදී දරුවාට සිහින දැකීම ආරම්භ වෙනවා මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී. ඒ කියන්නේ මේ නිින්දේදී හීන දකින එක අපි මෙලෝ උපදින්නත් කලින් ඉඳන්. ඒ කියන්නේ මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේ ඉඳන් වගේ තමයි මේ අපි හීන දකින්න පටන් ගන්න. මේ අවස්ථාවනිට දරුවා නිදා ගැනීම, ඒ වගේම අවදීම දවසේ නිසියාකාර කාල රාමුවකට අනුව තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ දරුවා නිශ්චිත වේලාවකට නිදාගෙන නිශ්චිත කාල ප්‍රමාණයක් නිදාගෙන අවදි වෙනවා. මේක සෑම දිනක වගේම නිශ්චිත කාල රාමුවකට අනුව තමයි සිදු වෙන්නේ. ගොඩක් වෙලාවට දරුවා ඉපදුනාට පස්සෙත් කුඩා කාලයේදී නිදා ගැනීම සිදු කරන්නේ මේ කාල රාමුවට අනුකූලවම තමයි. ඒ වගේම මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී දරුවාගේ හමට යටින් වූ මේදස්තරය වඩාත් ඝනකම වර්ධනය වෙන පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේ බාහිර පරිසරයට පැමිණුණාට පස්සේ මේ බාහිර පරිසරයේ වඩාත් හොඳින් ජීවත් වෙන්න තමයි මේ මේදස්තරයේ ඝනකම වැඩි කරන්න පටන් ගන්නෙ. ඒ වගේම මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී දරුවාගේ ඇස් පිහාටු හොඳින් වර්ධනයලා තිනවා. ඒ වගේම හිස කෙස එහෙම නැත්නම් මේ හිසේ යෝ රෝම වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන පටන් ගන්නවා. දරුවාගේ මොළේ වර්ධනය තවදුරටත් සිදු වෙනවා. ඒ කියන්නේ මේ නියුරෝන සෛල බෙදෙමින් තවදුරටත් මිලියන ගණනක් වූ නියුරෝන සෛල නිර්මාණය කිරීමක් සිදු කරනවා. මේ වගේම මේ නියුරෝන සෛල අතර තියෙන සම්බන්ධතාව තවදුරටත් වැඩි වෙන පටන් ගන්නවා. අපි මේව හඳුන්වනවා මේ සයිනැප්සස් කියලා. මේ සයිනැප්සස් බිලියන ගණනක් අලුතින් උපදිනවා. ඒ වගේම දරුවාගේ මසල් ටෝන් එක ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මාංශ පේශි වල තියෙන සංකෝචන එහෙම නැත්නම් මේ ටෝන් එක ඇති වෙන්න පටන් ගන්නෙ මේ ගර්භණී සමයේ 28 වෙනි සතියට ආසන්න කාලෙ වෙද්දී. මේ ගර්භණී සමයේ 28 වෙනි සතිය වෙද්දී දරුවාගේ පෙනහළු හොඳින් වර්ධනය වෙලා තිබුණත් තාමත් බාහිර පරිසරයට ඇවිල්ලා සාමාන්‍ය දරුවෙකු විදිහට ශ්වසනය කිරීමට තාමත් අපහසුයි. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 28 වෙනි සතිය වෙද්දී දරුවාගේ ශරීරයේ සිනුනස්කම් පිළිබඳව කතා කරා. අපි මීළඟ කතා කරන්න යන්නේ මේ ගර්භණී සමයේ 28 වෙනි සතිය වෙද්දී මවගේ ශරීරයේ දකින්න පුළුවන් වෙනස්කම් පිළිබඳව කතා කරන්න. අංක 1. ගොඩක් ගර්භණී කාන්තාවන් අපිට ඇවිල්ලා කියන දෙයක් තමයි මේ කොන්දේ ඉඳන් කැක්කුමක් කකුල දිග යන වේදනාවක් ඇති වෙනවා කියලා. මේ තත්ත්වය අපි හඳුනනවා වෛද්‍ය විද්‍යාවේදී සයටිකා කියලා. එහෙම නැත්නම් මේ කශී ප්‍රදේශයේ තියෙන ස්නායුවක් තෙරපීම නිසා ඇතිවන වේදනාව කකුල දිගේ ගමන් කරනවා. අපි මේක හඳුන්වනවා සයටිකා කියලා. මේ ගොඩක් වෙලාවට ගර්භණී කාන්තාවන් තුළ දකින්න පුළුවන් වෙන තත්ත්වයක්. ඒකට හේතුව තමයි මේ දරුවා වර්ධනය වෙන සමගම දරුවාගේ හිස ප්‍රදේශයෙන් ඒ වගේම මේ වර්ධනය වෙන ගර්භාෂය මගින් සයිටික් නර්ව් එක තෙරපීමකට ලක් කරනවා. මේ තෙරපීම නිසා මේ සයිටික් පේන් එක එහෙම නැත්නම් මේ සයිටික් නර්ව් එක දිගේ ගමන් කරන වේදනාව ඇති වෙන්න පුළුවන්.
අංක 2 මේ ගර්භණීය සමයේදී මවගේ සම වෙනදා තිබුණට වඩා ඉතාමත් සංවේදී බවක් ඇති වෙනවා වෙනදා තිබුණ නැති විදිහට මොක හරි දෙයක ඇතුළුන ගාම ටග් ගාලා කසල පොළු දානවා ඒ වගේම අවුවේ ගිය ගාම දෙවිල්ලක් එක පහය වෙනස් වෙනවා මේ වගේ ඉතාමත් සංවේදීතාවයක් පෙන්වනවා මේ ගර්භණීය සමයේදී සම ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් මම කලින් කිව්වා වගේම සන්ක්‍රීම් එකක් එහෙම නැත්නම් ලෝෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේ සංවේදී බව යම් තාක් දුරකට අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා අංක 3 අපි කලින් කතා කරලා තිනවා වගේම නාසයෙන් හොටු දිර ගැනීම එහෙම නැත්නම් නාසයේ බුරුල් වීම ඒ වගේම විදුරු මස් වලින් ලේ ගැලීම මේ ගර්භණී සමය පුරාම තියෙන පුළුවන් මේකට හේතු වෙන්නේ මේ ගර්භණී භාවය පවත්වා ගන්න දායක වෙන හෝමෝන ඒ වගේම මේ ගර්භණී භාවය පවත්වා ගන්න දායක වෙන හෝමෝන නිසා hyperpigmented patches එහෙම නැත්නම් මේ අඳුරු පැහැති පොල්ලි වගේ සමය ඇති වෙන්න පුළුවන් මේක ඇති වෙන්නේ මේ ගර්භණී භාවය පවත්වා ගන්න දායක වෙන හෝමෝන වල බාහිර බලපෑමක් විදිහට අපි මේ වෙනකන් ගර්භණී සමය 28 වෙනි සතිය වෙද්දී දරුවාගේ ශරීර සිනුස්කම් ඒ වගේ මවගේ ශරීර සිනුස්කම් පිළිබඳව කතා කරා අපි මීළඟ කතා කරන්න යන්නේ ගර්භණී සමය 28 වෙනි සතිය වෙද්දී මව විසින් දැනගත යුතු කරුණු එහෙම නැත්නම් pregnancy tips පිළිබඳව කතා කරා අංක 1 මේ ගර්භණී සමයේ 28 වෙනි සතිය වෙද්දී අපි විශේෂයෙන් සිදු කරන පරීක්ෂණයක් තියෙනවා ඒ පරීක්ෂණය අපි හඳුන්වනවා OGTT එහෙම නැත්නම් oral glucose tolerance test කියලා. මේ පරීක්ෂණය අපිට සිදු කරන්න පුළුවන් සති 24ත් 28ත් අතර කාලයේදී. විශේෂයෙන් මේක හඳුන්වන්නේ සති 28ේදී පරීක්ෂණය. මේ පරීක්ෂණය සිදු කරන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය පරිදි නිරාහාරව පැය 8ක් 10ක් ප්‍රමාණයක් නිරාහාරව ගිහිල්ලා බ්ලඩ් එකක් දීලා ඊට පස්සේ ග්‍රෑම් 75ක ග්ලූකෝස් එකක් ඔයගොල්ලන්ට පානය කරන්න දෙනවා. මීට පස්සේ පැය දෙකකට පස්සේ නැවතත් ඔයගොල්ලන්ගේ රුධිරය අරගෙන නැවත පරීක්ෂා කරලා බලනවා රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම. මේක තමයි අපි කියන්නේ oral glucose tolerance test. එහෙම නැත්නම් අපි ඔයගොල්ලන්ට ග්ලූකෝස් එකක් දීලා බලනවා කොච්චර දුරට ටොලරේට් කරගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ශරීරයට කොච්චර දුරට මේ ග්ලූකෝස් දරා ගන්න පුළුවන්ද කියලා. මේ පරීක්ෂණය මගින් තමයි අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ මේ ගර්භණී සමයේ ඇතිවන දියවැඩිය. අපි හඳුන්වනවා gestational diabetes mellitus. කෙටින් හඳුන්වනවා GDM කියලා. මේ GDM තත්වය තියෙනවද නැද්ද කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ මේ oral glucose tolerance test. එහෙම නැත්නම් මේ 28 වෙනි සතියේදී සිදු කරන OGTT පරීක්ෂණය මගින්. අපි වෙනම් වීඩියෝ එකකින් වඩා පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගර්භණී සමය තුළ දියවැඩිය පිළිබඳව. අපි මේ වීඩියෝ එකකින් වඩාත් පුළුල්ව මේ පිළිබඳව සාකච්ඡා කරමු. අංක 2 මේ ගර්භණී සමයේ 28 වෙනි සතියේදී ඔයගොල්ලෝ ලබා ගන්න යකඩ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මොකද මේ අවස්ථාවේදී දරුවාගේ යකඩ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඔයගොල්ලන්ගේ දෙවන ත්‍රෛමාසිකයෙන් පටන් ගන්න යකඩ සහ කැල්සියම් සප්ලිමන්ට් නිසියාකාරව ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ දරුවාගේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඊට අමතරව ඔයගොල්ලෝ ආහාර ගනිද්දී යකඩ බහුල ආහාර විශේෂයෙන්ම රතුපාට මස් වර්ග, ගොටුකොළ, නිවිතිය මේ වගේ කොළපාට පලා වර්ග වැඩි වශයෙන් ඔයගොල්ලන්ගේ ආහාරවලට එකතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. අංක 3 මවගේ රුධිර ගණය රීසස් නෙගටිව් නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ බ්ලඩ් ගෲප් එක නෙගටිව් එකක් නම් ඒ කියන්නේ A නෙගටිව් නැත්නම් B නෙගටිව් මේ වගේ බ්ලඩ් ගෲප් එකක් නම් තියෙන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ස්වාමි පුරුෂයාගේ රුධිර ගණය පිළිබඳවත් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මේක බුකින් විසිට් එකේදී ඔයගොල්ලන්ගේ බ්ලඩ් ගෲප් එක බලනවා. ඒ අවස්ථාවේදී ඔයගොල්ලෝ රීසස් නෙගටිව් නම් අපි ඔයගොල්ලන්ගේ ගර්භණී සටහන් පත්‍රයේ විශේෂයෙන්ම අපි සටහන් කරනවා ඒක රිස්ක් එකක් තියෙන ප්‍රෙග්නන්සියක් විදිහට. අපි මේ විදිහට ගර්භණී සටහන් පත්‍රයේ එහෙම රිස්ක් එකක් තියෙන ප්‍රෙග්නන්සියක් විදිහට මාක් කරා කියලා ඔයගොල්ලෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දරුවා ප්‍රසූත කරාට පස්සේ රෝගම් කියන එන්නත විශේෂයෙන්ම මේ රෝගම් කියන එන්නත ලබා ගැනීමක් සිදු කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට මේ විශේෂයෙන් මාක් කරන්නේ මේ රීසස් නෙගටිව් අම්මලා. විශේෂයෙන්ම මේ දරුවා ප්‍රසූත කරාට පස්සේ දරුවාගේ බ්ලඩ් ගෲප් එක පොසිටිව් එකක් නම් මවගේ බ්ලඩ් ගෲප් එක නෙගටිව් එකක් නම් අනිවාර්යෙන් මාට රෝගම් වෙන්නත ලබා දෙන්න ඕනි. අපි වෙනම වීඩියෝකින් කතා කරමු මේ ඩිලිවරි එකට අමතරව මේ රෝගම් වෙන්නත ලබා ගත යුතු අවස්ථා තියෙනවද ඒ මොනවද කියලා. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 28 වෙනි සතියට අදාළව බබාගේ ශරීර සිනුස්කම් ඒ වගේම මවගේ ශරීර සිනුස්කම් ඒ වගේම මේ ගර්භණී සමයේ 28 වෙනි සතියෙදී දැනගන්න ඕන ප්‍රෙග්නන්සි ටිප්ස් පිළිබඳව කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ කියන්නේ ගර්භණී සමයේ 29 වෙනි සතියෙන් අලුත් වීඩියෝ එකක් හමුවෙමු. ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාම අපේ subscribe කරලා නැත්නම් මතකයතුව මේ රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගම ඔයාලාට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ කොහේ හරි අපේ වීඩියෝ එකක් දැක්කොත් like කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකක් හමුවෙමු. මේ සෙල්මෙ YouTube